දැන් ඔබතුමා කියන විදිහට බැරි වෙලා හරි මාලිමා ආණ්ඩුවක් නැවත පිටේ වොන්ට් පාලනය කරගෙන යන්න බැරි වෙයිද නෑ මේකනේ කියන්නේ මේක පරස්පරයන්නේ තියෙන්නේ රතු පාටයි රෝස පාටයි හැප්පෙන්නේ හෙට අනිද්දා දැවැන්ත විදියට හොඳේ හරි දැවැන්ත විදියට හැප්පෙන්නේ මොකද රෝස පාට කට්ටියට කරනේවා රතු පාට කට්ටිය සූදානම් නැහැ රෝස පාට කට්ටිය මං හිතන්නේ රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් වැඩපිළිවෙල කරේ තියන් ඔළුවේ තියන් මේ මල් වට්ටිය වගේ අරන් යනවා හරි හැබැයි රතු පාට කට්ටිය ඒකට මේ කැමැත්තක් තියෙන පාටක් පේන්නේ නැහැ ඒ කට්ටිය කියන්නේ වෙන කතාවක් ඉතින් රතු පාටයි රෝස පාටයි හැප්පුණාම නිල් පාට තමයි මිනිස්සුන්ගේ මූණට වදින්නේ දැන් හේම කුමාරණාකර මහත්තයා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට වගේ අගමැති හිණයක් අපිට නෑ අපිට ප්‍රබල විපක්ෂයක් තමයි අපි මේ ගොඩනගන්නේ කියන්නේ. හේම කුමාරණාකර මහත්තයාට මට කියන්න ඕනේ ඉතින් අපරාධනේ ඡන්දේ இல்லන්නේ. ඔබතුමා කියන විදිහට ආණ්ඩුවේ දැන් මේ වෙනකොට પાස්පෝර්ට් පොල්මක් තිබ්බක නැහැ කියලා කිව්වා. ඇත්තටම પાස්පෝර්ට් පොල් මොකද උන්නේ? 2017 තිබ්බා ඔය වගේ පොලිමක් ෆොරින් මිනිස්ට්‍රියට ආවහම මේ ඒගොල්ලොන්ගේ අර මේ සහතික එහෙම මේ මේ කන්ෆර්ම් කරගන්න ටෙස්ට් කරගන්න හරි එතකොට අපි මේක ඔන්ලයින් ක්‍රමයක් ගෙනාවා ඊට පස්සේ බිස්නස් ප්‍රොසෙස් රීඉන්ජිනියරින් කරලා 2017 අවුරුද්දේදී විදේශ අමාත්‍යාංශ අපේ ටීම් එක දින්න ලංකාවේ හොඳම ඊ ගවර්නන්ස් අවෝඩ් එක හොඳේ ඉතින් පැය 6ක් ගියදී අපි විනාඩි 10කට බැස්සුවා එතකොට ඒ නිසා තාක්ෂණයෙන් කරන්න පුළුවන් දේවල් පිළිබඳව අපි හොඳටම දන්නවා. හරි අපිට දැන් කියනවා પાස්පෝර්ට් ගන්න පොලිමේ ඉන්න ඕනේ නැහැ ඔන්ලයින් ක්‍රමයට එන්නේ කියලා. ඉතින් ඔක අලුතෙන් කරන දෙයක්ද? ඔන්ලයින් මේ දැන් ඉස්සර කාලේ පොලිමේ හිටියානේ මේ දොස්තර මහත්තයා හම්බෙන්න. දැන් ඔන්ලයින් එකේ නේ කරන්නේ. හරි අපි ඔන්ලයින් එක විදේශ අමාත්‍යාංශයේ ඔන්ලයින් අවෝඩ් එක දීනේ 2017. අන්න එල්ලලා තියෙනවා අමාත්‍යාංශයේ. ගිහිල්ලා බලතෑගි. හරි ඔය කාටත් මේක මේ ඕක මේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඔන්ලයින් එකේ දේවල් කරන එක මහ මන්ද නෑ ඇයි කියලා මේක මහ ලොකුට කතා කරන්නේ. ඕක කරන්න තිබ්බන මෙච්චර කාලෙ. ඒ කියන්නේ ඔබතුමාලා ජයග්‍රහණය කරොත් මේ ආකාරයේ සියලුම දේවල් ඔන්ලයින් ක්‍රමයට කරන්න බලාපොරොත්තු වෙනවා. නෑ ජයග්‍රහණය කරන්න ඕනේ නෑ. අපිට තල්ලු කරලා ඔන්ලයින් දේවල් අපිට කරගන්න දැන් ගොඩක් දුරට පුළුවන් වෙලා තියෙනවා. මේක මේ දේශපාලන කතාවක් නෙමෙයි ඔන්ලයින් කියන එක. හරි අපි ජනතාවට බලා කිව්වේ අපි අධාර වගේ ක්‍රමවේදයක් හදනවා හැමෝටම යුනික් අයිඩිය එකක් දෙනවා ඒ හරහා සිලුම දේ ඔන්ලයින් කරනවා කියන එක තමයි අපි මුලින්දම්ම කිව්වේ ඉතින් තාක්ෂණය විශ්වාස කරන්න ඕනේ මට තාක්ෂණය ගැන අත වශයෙන්ම ලොකු මේ 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 විශ්වාසයක් තියෙනවා මොකද මේ ළඟදී ලෝක බැංකුවෙන් අපේ 1990ට කිව්වා ලෝකයේ වැඩිපුරම තාක්ෂණය භාවිතා කරන සහ වේගවත්ම ඇම්බියුලන්ස්න් වලින් එකක් කියලා අපේ 1990 සුවසරේ අපිට පුළුවන් මේ රටේ ඈත පිටිසර ප්‍රදේශයක වුණත් උදේ දෙකහමාරට අම්ම කෙනෙක් අසනීප වුණොත් එහෙම දරුවෙක් ලැබෙන්න ඉන්න වෙලාවක විනාඩි 15කින් ඇම්බියුලන්ස් එකක් ආරෙන. ඉතින් ඒ නිසා තාක්ෂණය ගැන මට කියන්න ඕනේ නැහැ. අපි දන්නවා තාක්ෂණය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අපේ රටේ තියෙන කාර්යක්ෂමතම සේවාව තමයි අපේ 1990 සුවසරි. ඒක සම්පූර්ණයෙන්ම තාක්ෂණයෙන් දුවන්නේ. ඒ නිසා තාක්ෂණය ගැන ඕන නම් මට එන්න මම කියලා දෙන්නම් කොහොමද කියලා තාක්ෂණය පාවිච්චි කරන්නේ. ජයග්‍රහණය අපි බලාපොරොත්තු වෙනවා මේ මොරටුව වෙන්න පුළුවන් අවිස්සාව වෙන්න පුළුවන් කොටහේන වෙන්න පුළුවන් කෝට්ටේ වෙන්න පුළුවන් හැමතැනම මිනිස්සු බලාපොරොත්තුවකින් ඉන්නවා අපිට ඒ ඡන්දය ලබා දෙන්න මොකද ඔවුන් සියලුම දෙනා දැන් වෙනකොට තේරුම් අරගෙන ඉන්නවා ආණ්ඩු කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුවකට කවදාකවත් මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. හාල් ප්‍රශ්නේ තවදුරටත් උඩු දුවනවා. මේ පොඩි ප්‍රශ්න. මේවට විසඳුම් ගේන්නේ අතවසිම ප්‍රශ්නේ තවදුරටත් බැරෑරුම් කරන්න. හරි හාල් පිට රටින් ගාලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් බලන්න මේ පෙට්‍රෝල් ප්‍රශ්නේ තේරුම් අරගෙන තියෙන හැටි. හරි සරල දෙයක්නේ. මිනිස්සුන් බුද්ධිමත් මිනිසුන්ට තේරෙනවා මේ සංකීර්ණ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න තියා තේරුම් ගන්නවත් මොවුන්ට හැකියාවක් නැති බව. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න. ඔව් දැන් ජනාධිපතිවරයා වෙන පක්ෂයක ඔබතුමාලා බැරි වෙලා බලයට ආවොත් එතකොට විරුද්ධ පක්ෂෙ මේ කියන්නේ පක්ෂ දෙකක රටට මොකක් වෙයිද? කිසි අවුලක් නැහැ. ජාතික ආණ්ඩුවක් අත්ත වශයෙන්ම හදන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? කිසි අවුලක් නැහැ.